يوني سهل السبع كرن تارقا بالهر درو دريمستا سيزن 9 يراتريدي أوسان تستدنا عن خاندامي برتم خاندايم من ويديكا في ساتان بدورا بريكشكو أوبا بدر نيرماني كردي تبينو أثيرانيك أثيرانية أنو من تارقة سبعة بيت أنو أتي دكشين ددنكو أبم بريكشكو برسادة لباغن من ويديكا في هريانوا إباقيما أنيكو تارن كرون هايدنا අවසන් 24 දිනා දක්වා ගමන් කරනවා. තීරණ සියල්ලක්ම සූදානම්. ඔබ ලබා දුන් තීරණ වයිබ හරහා මෙන්ම SMS මාර්ගය හරහා අද උදෑසන 8:30 දක්වා අප ලබාගත් තීරණ ඔස්සේ මේ ප්‍රතිඵලය නිර්මාණය වී හමාරයි. එසේනම් මුලින්ම තීරණ වලට යාමට ප්‍රථම ඔවුන්ගේ ගායනාවන් වගේම ඔවුන්ට ලැබෙන තීරණ විශේෂඥ විනිශ්චය කටයුතු කිරීම සඳහා අදත් පැමිණ සිටින අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය. ගෞරවනීය තුපිලි ගන්නවා කීර්ති පස්කල් මහත්මයා. ආදරෙන් පිළිගන්නවා සමිතා මුදුන්කොටුව මහත්මිය. එවැගේම නදීක කුරුගේ මහත්මයා තමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. එසේනම් වැඩි වේලා නොගෙන යමු ප්‍රථම තීරණයට. ආරාධනා කරන වේදිකාවට කුෂාන් අනුපම එවැගේම නිරෝදා වැන් කියුලන්බර්ග් එන්න වේදිකාව. නිරෝදා එවැගේම කුෂාන් ඔබ දෙදෙනාම ඊ දවසේ මේ වේදිකාව මැනවින් පරිහරණය කරලා ඔබට හැකි උපරිමයෙන් ඔබේ ගායන දක්ෂතාවය දැක්වුවා. එවැගේම විනිශ්චය මණ්ඩලයේ පැත්තෙනුත් ඔබට හොඳ පැසසුම් සාධනීය විනිශ්චයන් ලැබුණා. අපි බලමු මේ හොඳ පැසසුම් වගේම සාධනීය විනිශ්චයක් ප්‍රේක්ෂක ඔබගෙනුත් මොවුන් දෙදෙනාට ලැබී තිබෙනවාද කියලා. අපි යමු තීරණය. රතු පැහැය මුල්ම තීරණය තරංකරුවෙකුට වූ තරංග කාර්යයකට අවධානමක් ගෙන එන පැහැය. කවුද ඒ අවධානම භාරගන්නා තරංකරුවා හෝ තරංකාරිය? ඔබ දෙදෙනාගෙන් අවසන් තීරණය ලැබෙන තුරු වේදිකාවේ රැඳෙන්නට සිද්ධ වෙනවා. මගේ සහෝදරයා සහෝදරිය ඔබ දෙදෙනාටම වේදිකාවේ රැඳෙන්නට සිද්ධ වෙනවා ඔබේ අවසන් තීරණය ලැබෙන තුරු. ඒත් සමග මීළඟ තීරණය සඳහා මම වේදිකාවට ආරාධනා කරනවා මනුජ නිශ්ශංක එවැගේම ශෂිනි ජෑන්ස් එන වේදිකාව. මනුජ නිශ්ශංක එවැගේම ශෂිනි ජෑන්ස් ඔබ දෙදෙනා වෙනුවෙනුත් ප්‍රේක්ෂකාගාරය අපවත නිර්මාණය කරේ වූ තීරණය සූදානම් ඔබ වෙත ලබා දීමට. අපි යමු තීරණයට. මේ තීරණයට අනුව මුල්ම වතාවට අවසන් 32 දෙනාගේ වටෙන් අවසන් 24 දෙනාගේ වටේ දක්වා ගමන් කරන්නට වාසනාව ලබනවා ඔබ දෙදෙනා තුරින් ශෂිනි ජෑන්ස් ඔබ. ඔබ ඉතාමත් හොඳ ප්‍රබල කටහඬකින් දීප්තිමත් කටහඬකින් ගීතය ගායනා කළා. ඉතින් සියල්ලක්ම ධනාත්මකයි ඔබගේ ගායනය තුළ. ගොඩක් සතුටුයි.
මේලාවේ මමගේ පවුලේ අය මතක් කරන වගේම මගේ නෑදෑ හිතමිතුරන් ඒ වගේ මගේ පාසල පණ්ඩිපිටි ක්‍රිස්තුරාජ විද්‍යාලය ඒ වගේම මගේ අතුරුගිරියේ මගේ ගම්වාසීන් හැම කෙනෙක්ටමත් මිනිෂ මණ්ඩලයටත් හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ගොඩක් ආදරේ සුබපැතුම් ඔබට මනුජ සහෝදර ඔබටත් සිදු වෙන මද වේලාවක් වේදිකාවේ රැඳී සිටින්නට මගේ දකුණු පසින් ඔබේ අවසන් තීරණ ලැබෙන තුරු මීළඟ තීරණ සඳහා වේදිකාවට ආරාධනා කරනවා උමේෂ් උමයංග වගේම විදුෂිකා ෆනෑන් එන්න වේදිකාව අප මුලින්ම යමු ප්‍රේක්ෂක ජනතාව ඔබ දෙදෙනා වෙනුවෙනුත් නිර්මාණය කර දුන් තීරණය වෙත සුදු පැහැ නැවතත් ඒ තීරණයට අනුව මොවුන් දෙදෙනා අතුරිනුත් අවසන් 24 දෙනා දක්වා කිසිම අපහසුවකින් අවදානමකින් තොරව ගමන් කරන්නට වාසනාවන්ත වනවා උමේෂ් උමයංග ඔබ ඉතාලි බෝඩරේ පැන්නා කඳු දිගේ කොලයක් හෙව්වා පාර පුරා ඒ චාඕ මල්ලේ ගම්මට ඉතාලි ආවා චාඕ මල්ලේ හංගන් ඉඳ හිට ඇඬුවා චාඕ මල්ලේ හේ අම්මව බලන්න යනවා චාඕ මල්ලේ හේ හරි හරිම ආස වුණා ඇත්තට ඒක තමයි මේ මට වචනත් නැති වුණා හරිම ලස්සනයි අනාගතයේදී තාම හොඳ ඉදිරිපත් කරන්නෙක් හරියට ගයන විශ්වාසයෙන් වේදිකාව මත ඉන්න ප්‍රේක්ෂකගාරයට තව අවශ්‍ය වන කෙනෙක් මේ අවස්ථාවේ මම මට SMS ගාලා වචනින් හරි උදව් කරපු හැම දෙනාටම ස්තුතියන්ත වෙනවා එයාගේම මිනිෂ මණ්ඩලේ සමිත මිස් කීතිස නදීකස අයියේ වඩත් තැන්කියු කොළනෝ සුබපැතුම් සහෝදරයා එතිරණත් සමග විදුෂිකා ප්‍රනාන්දු ඔබට සිදු වෙනවා සහෝදරිය මද වේලාවක් මගේ දකුණු පස රැඳෙන්නට ඔබේ අවසන් තීරණ ලැබෙන තුරු ඉතිරි තීරණ ලබා දීමට සූදානම් මේ විරාමයෙන් අනතුරු අප මේ වන විට සිටින්නේ අවසන් 32 දෙනාගේ පළමුණ කණ්ඩායමේ තීරණත් සමග මේ තීරණත් සමග ඔබ දන්නවා තරංකරුවන් දෙදෙනෙකුට සිදු වෙනවා මේ වේදිකාව හැර යන්නට ඒ වගේම ඉතිරි තරංකරුවන් 6 දෙනා සුදුසුකම් ලබනවා අවසන් 24 දෙනාගේ සටන් වදින්නට විරාමයේ අතරතුරම වේදිකාවට කැඳවා ගත්තා ගිහාන් බණ්ඩාර වගේම ශෂිකා මදුෂානි අපි මුලින්ම යමු ඔවුන් දෙදෙනාගේ තීරණවලට සුදු පැහැ මේ තීරණත් සමග අවසන් 24 දෙනා අතරට තරඟ වදින්නට මීළඟ වටයේදී ඔවුන්ගේ දස්කම් සුපුරුදු පරිදි නැවතත් දක්වන්නට හැකියාව ලැබෙනවා ඔබ දෙදෙනා අතුරින් ඔබ දෙදෙනා අතුරින් ඔබ දෙදෙනාටම හැකියාව ලැබෙනවා අවසන් 24 දෙනා දක්වා මොවුන් දෙදෙනාම ගමන් කරනවා දෙදෙනාට මොකද හිතෙන්නේ අතරම අයියා ගොඩක් සතුටුයි නෑදෑයෝ මගේ පවුලේ අය ඒ වගේම මගේ යාළුවෝ සහ හිත මිත්‍රාදීන් ඒ වගේම අපේ ප්‍රදේශවාසීන් සහ ගම්වාසීන් ප්‍රේක්ෂක ජනතාව ඉතින් ඒගොල්ලන්ටත් වචනකින් හරි ඒගොල්ලොත් සහාය දක්වනවා මට එයාලටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ හැමෝටම ගොඩක් ස්තුතියි සුබපැතුම් සහෝදරයා සුවද ඔබ නිසා
ඉතාම විශිෂ්ට ගායනයක්. මට ඒ ගැන කියන්න වචන නෑ. ඉතාමත් අපූරු ගායනයක්. මට තේරුණා ඔයාට ඕනම ශෛලික ගීතයක් ගායනා කරන්නට පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. කියන්නේ සංයුක්ත කලා නිර්මාණයක් ඔබ මේ වේදිකාව මත ඉදිරිපත් කළා. ඉතින් ගොඩක් සතුටුයි. ඇත්තටම මට මේ තැනට යන්න උදව් කරපු මගේ අම්මා තාත්තා, ඒ වගේම අයියා, අයියාගේ යාළුවෝ, ගරු විනිශ්චය මණ්ඩලය, ඒ වගේම ප්‍රදේශවාසීන් හැමෝම මට එක SMS එකක් හරි එවපු හැමෝම වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. හැමෝටම ආදරේ. සීතරක මදු සමේ දුරට ඔබ මේ ගීතය සාර්ථක ලෙස නිමා කළා. මක් නිසාද? ඔබ මේ ගීතය හරියටම දැක්ක නිසා. මේ විභාගයෙන් ඔබ සබත් වුණා කියලා කියන්න මම කැමතියි. දවසේදී පැවතු තරගෙන් ප්‍රේක්ෂක ඔබ තීරණය කරනවා අවම ප්‍රේක්ෂක මනාපය ලැබිය යුත්තේ කිනම් තරංකරුවන්ටද කියලා. මේ වේදිකාවේ සිටින්නේ සාපේක්ෂව අඩු SMS ලැබූ තරංකරුවන් සහ තරංකාරියන් සිව් දෙනෙක්. මොවුන් අතරිනුත් දෙදෙනෙකු මගේ දකුණු පසට ගමන් කරනවා. ඒ කියන්නේ අවසන් 24 දෙනා දක්වා ගමන් කරනවා. ඉතිරි තරංකරුවන් දෙදෙනාට තමයි සිදුවන්නේ අදින් මේ වේදිකාවේ කතාව නිමා කරන්නට. අපි මුල්ම තීරණය වෙත යමු. සුදුපැහැය අවදානමක පසු වී හෝ අවසන් 24 දෙනාගේ තරඟ වටය දක්වා ගමන් කරනවා මේ සිව් දෙනා අතුරින්. මේ සිව් දෙනා අතුරින් මනුජ නිශ්ශංක ඔබ, ඇතන මේක ඉතාම හොඳ තරඟකාරී ගායනක් පමණක් නොවේ, අවංක ඉදිරිපත් කිරීමක්. ඔබ සාර්ථක ගායනයක් අවසන් කරා කියන එක තමයි මට. ප්‍රථමයෙන් මතක් කරන්න ඕනේ මගේ පවුලේ හැම දෙනාම, අම්මා තාත්තා ඇතුළු හැම දෙනාම, ඒ වගේම මගේ නෑදෑයෝ, මගේ යාළුවෝ, මගේ කැම්පස් එකේ කොළඹ ආනන්දේ මගේ ඉස්කෝලේ යාළුවෝ හැම දෙනාම, ඒ වගේම මගේ ගම්වාසීන් වත්තලේ ඩෙරමුල්ල ප්‍රදේශයේ සියලුම දෙනා මම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. අමතක කරන්නම් බෑ මගේ ෆේස්බුක් එකේ ගොඩාක් කට්ටිය මට උදව් කරනවා. පිටරටේ ඉන්න, ලංකාවේ ඉන්න ගොඩක් කට්ටිය. ඉතින් හැමෝටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් මේ විදිහටම මගෙත් එක්ක ඉන්න කියලා ආදරෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. සුබපතන් සහෝදර. මීළඟට මාහට පැවරෙන රාජකාරිය තමයි අපේ විනිශ්චය මණ්ඩලයේ අපහසුතාවයට පත් කිරීම. ඒකට හේතුව තමයි මේ සියලු දෙනාම අතිදක්ෂයින්. නමුත් වේදිකාව හැරයා යුතුයි දෙදෙනෙකු. මේ වඩ විට අතිශය අවදානමක සිටිනවා තිදෙනෙකු. ඒ තිදෙනත් අතිදක්ෂයින්. මේ තීරණය පිළිබඳ මම සමාලෝචනයක් දැනගන්න කැමතියි විනිශ්චය මණ්ඩලයෙන්. මුලින්ම කීර්ති බස්කල් මහත්මයා, එක දෙයක් හිතට ගන්නට ඕනේ. මේ සියලුම තරඟකරුවන් තරඟෙන් හිටියත් නැතත්, ඉවත් වුණත් තරඟේ තුර සිටියත්, මොකද්ද තමන්ට තියෙන ඉතාමත් ඉහළ මට්ටමේ හැකියාවක් නිසා තමයි මේ වේදිකාව. මොකද අපි මේ තරඟයට තෝරලා බේරලා අරගෙන තියෙන්නේ අතිදක්ෂ තරඟකරුවන් තරඟකාරියන්. ඒතකොට මේ වේදිකාවට එනවා කියලා කියන්නේ අවසන් 55 දෙනාගේ අතරත් ඉන්නේ සුපිරිම දක්ෂතාවය තියෙන අය. කිසිම කෙනෙක් දුර්ලභ කෙනෙක් අපි මෙතෙන්ට තෝරගෙන නැහැ. ඉතින් ඒ අනුව එතනදිම ඒ අයට තියෙනවා යම්කිසි තමන් පිළිබඳව තක්සේරුවක් අපි දක්ෂයන් බව. ඒතකොට මේ තක්සේරුව අනුව තමන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන්, තමන්ගේ සංගීත කටයුතු වෙනුවෙන් වැඩ කරන්න පටන් ගැනීම වැදගත් කාරණාවක්.
නැතුව මේ තරගේ තරගෙන් ඉවත් වුණා කියලා තමන් අධෛර්යමත් වෙලා මේ තරගෙන් සංගීතය පිළිබඳව යම්කිසි කලකිරීමක් ඇති වුණොත් ඒක ඉතාමත් අවාසනාවක් හැටියට තමයි මම දකින්නේ. ඒ නිසා තමන් තරගේ හිටියත් නැතත් තමන්ගේ සංගීත කටයුතු ඉදිරියට තමන්ගේ අධ්‍යයනය කටයුතු ඒ වගේම නිර්මාණ කටයුතු ඉදිරියට කරලා කැපවීම උනන්දුව 100%ක් මේ ශාස්ත්‍රය තුළ මම ගමනක් යනවා කියන අදිෂ්ඨානය ඇති කරගත්තොත් යන්න පුළුවන්. මම දැන් සුබපතනවා අද දවසේ මේ ඉවත් වෙන කවුරු හෝ දෙදෙනාට ඔවුන්ගේ සංගීත ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුබපතනවා. මේ අපේ දරුවෝ අපිටත් දුකයි දරුවන් අපේ මේ තරගෙන් ඉවත් වෙ යාම. ස්තුතියි. ස්තුතිය ඔබතුමාට. මේ සියලුම කාරණා එක අපි යනවා සම්විතා මුදුන්කොටුව මහත්මිය මේ තීරණය දකින විදිය කොහොමද කියලා බලන්න. රවීන් කීර්ති සර් ගොඩක් දේවල් කිව්වා. මම කැමති රවීන් කෙලින්ම මගෙන් උත්තරයක් අහනවා නම් මොන හරි ප්‍රශ්නයක් අහනවා නම් මේ තීරණය හරිද වැරදිද? හරි. හැබැයි මම කැමති මොකද අපි දෙන මොනවා හරි උපදේශක් ඔවුන් හරි ලස්සනට බාර ගන්නවා නම් තමයි මම කැමති. මොකද ගොඩක් වෙලාවට මට ගොඩක් අය ගැන කියන්න පුළුවන් කෙනෙක්. ගොඩක් වෙලාවට අපි මොන හරි තීරණයක් දුන්නොත් මම හොඳට බලලා තිනවා තරඟකරුවන් තරඟකාරියන්ගේ හිනා වෙලා තියෙන ස්වරූපය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ කියන්නේ අපි හරි ඒගොල්ලන්ට වැරද්දක් කියනවා වගේ සමහර අවස්ථාවලදී. එහෙම නෙමෙයි මම හැමතිස්සෙම කියනවා නවකයන් විදිහට හරි ලස්සන දේවල් බාර ගන්න. මොකද අපිට ඔවුන්ට වඩා මොන හරි දැනීමක් තියෙන හන්දනේ අපි මෙතන ඉන්නේ. ඒ හින්දා මේ මූඩ් එක වෙනස් වෙන්නේ නැති වෙන්න ඒගොල්ලන්ගේ මේ තව ඉදිරියට යන්න තියෙනවනේ ඒගොල්ලන්ට. එතකොට අඩුපාඩු කවුරු හරි කියලා දෙනකොට ඒ හිනාව ඒ විදිහටම තියාගෙන නිකන් අපිත් එක තරහක් ඇති නොකරගෙන දෙරණත් එක තරහක් ඇති නොකරගෙන මොකද අපි දෙරණට කරන්න දෙයක් නැහැ. මෙයාලා ඉදිරියට යන්නේ SMS වලින්. මොකද ඒක කතා දෙකක් නැහැ. ඒ හින්දා මම කියන්නේ ඒ ඉදිරියට යන්න නම් ඒ දේවලුත් එක්ක ඉදිරියට යන්න ඕන. මේ තීරණය හරි. හැබැයි මේ තුන්දෙනාගෙන් නිරෝධා ඉදිරියට යා යුතුයි කියන තැන මම ඉන්නවා. මම හිතනවා ඒ මං කියන දේත් සමහර විට හරියන්න පුළුවන් වැරදෙන්නත් පුළුවන්. සුභපතනවා. ස්තුතියි ඔබට මේකට. නදීක කුරුකේ මහත්මයා ඔබ මේ තීරණය දකින්නේ කොයි ආකාරයෙන්ද? කොයි කෝණයක සිටද? ඇත්තටම හැම තරඟකරුවෙකුටම සහ තරඟකාරියෙකුටම සිද්ධ වෙනවා අනිකාට වඩා තමාට වඩා පවා ඉතා හොඳින් තමාගේ ඉදිරිපත් කිරීම කරන්න. තමාගේ පැහැදිලිම තමාගේ මට්ටම හැමදාම අභියෝගයට ලක් කළ යුතුයි. තමාට වඩා තමා ඊදඟ දවස ගායනා කළ යුතුයි. අනේ තමා සමග අභියෝගය මා හිතනවා අපි බාරගත යුතුයි. මා දන්න මෙතන ඉන්න තුන්දෙනා ඒ අභියෝගය බාරගත්තේ නැහැ. ඒකේ කිසි විවාදයක් නැහැ. මම සමිතත් එක්ක එකයි. ඔබ වෙනද ගායනා කරන මට්ටමට ගායනා කළේ නැහැ. සරලයි. ඉතින් ඔබට සුබ පතනවා. ඔබේ හැකියාවන් නැති වෙන්නේ නැහැ. මේ මට්ටම හොඳයි. මේක වැඩි දියුණු කරගමු. එතනින් ලංකාවේ ඔබට මේ ලැබෙන අවස්ථාව ඉතාම හොඳට පාවිච්චි කරගන්නට පුළුවන්. ඔබට සුබ පතනවා මගේ තරුණ අංකුර ගායක ගායිකාවන් තිදෙනාට. ඔවුන් යම් දවසක ලංකාවේ ජනප්‍රිය සහ ගුණාත්මක සංගීතයකට මුල පුරන බව මා දන්නෝ. ඒ නිසා උන්ට සුබ පතනවා. ස්තුතියි ඔබතුමාට. මේ තිදෙනා අතුරින් අවසන් 24 දෙනා දක්වා ගමන් කරන්නේ වාසනාවන්ත තරංකරුවා හෝ තරංකාරියගේ නම මා ප්‍රකාශ කරන්නම් මේ විරාමයෙන් අනතුරු. අවසන් 32 දෙනාගේ කණ්ඩායමේ ප්‍රථම කණ්ඩායමේ අවසන් තීරණය සූදානම් ඔවුන් වෙත ලබා දීමට. නමුත් එය ලබා දීමට ප්‍රථම මම කැමති මේ තීරණය පිළිබඳ ඔවුන් දරන මතය ඔවුන්ට මේ වෙලාවේ හැඟෙන දේ අහලා බලන්න. නිරෝධා. ගොඩක් සාධාරණයි අයියේ. මං ඊයේ ගායනා කරපු ගීතය මම නදීක සර් කිව්වා වගේම මට කලින් මම ගීත ගායනා කරා වගේ මට ගීතේ ගායනා කරගන්න උනේ නැහැ. පොඩි පොඩි අස්ථාවර වීම් තිබුණා. මට ඒක ගොඩක් දැනුණා. ගොඩක් ස්තුතියි ඒ ඔක්කොම පෙන්නලා දුන්නට. ඒ වගේම මේ ඉදිරියට ගිය 5 දෙනා මට වඩා ගොඩාක් ඉහළින් ගීත ගායනා කළා. ඉතින් ඒක ගොඩක්ම සාධාරණ
විනිශ්චයක් එක. ඉතින් ප්‍රේක්ෂක ජනතාව අනිවාර්යෙන් ඒගොල්ලන්ට සාධාරණේදී ඉටු කරලා තියෙන මම ඉතින් හිතනවා මම මෙතන ඉන්න එක අනිවාර්යෙන් සාධාරණයි කියලා. කුෂා, එහෙනම් ඊයේ මොකක්ද උනේ? ඇත්තටම මට සෑහෙන අතපසුම් වුණා. මේ මගේ ඉදිරිපත් කිරීම සහ මම මේ කරන්න ආපු දේ මට හරියටම කරගන්න බැරි වුණා. අතපසුවීම්, අත්වැරදීම්, මේ සියලුම කාරණාවලට ප්‍රේක්ෂකාගාරය සමහර අවස්ථාවලදී ඔවුන්ගේ පැටිකිරිය සලකලා යහපත් තීරණ ලබා දෙනවා. විදුෂිකා, මගේ සහෝදරිය, ඒ රාත්‍රියේදී ඔබටත් සිදු වුණා ඒ වගේ යම්කිසි අත්වැරදීමක්. හැබැයි ඔබ ගීතෙන් හතරෙන් තුනක් පමණ ගායනා කළා. ඔබට මොකද දැනෙන්නේ මේ වෙලාවේ? ඔබට ඒ ගැන මොකද කියන්නේ? ඇත්තටම අය මං විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා විනිශ්චය මණ්ඩලයට. ඇත්තටම මා මේ වෙලේ මාරු විදිහට දිරිමත් කරා. මම ඉතින් හිතපු විදිහට මට මගේ ගායන ඊයේ ගායනා කරගන්න බැරි වුණා. මේ මොහොතේ අයගේ හිතට නැගෙන වචන අහවරයි. දහසක් දේවල් දරුණත් මම දන්නා මේ තිදෙනාටම ඒවා කියාගන්න එළියට එන්නේ නැහැ. එළියට ආවත් ප්‍රකාශ කරගන්න අමාරුයි. කරන්න දෙයක් නැහැ. අවසන් තීරණය සඳහා යන්න වෙනවා. අපි යමු තීරණයට. අවසන් 32 දෙනාගේ කණ්ඩායමෙන් ප්‍රථම කණ්ඩායමෙන් අවසන් 24 දෙනා දක්වා අවසන් වතාවට ගමන් කරනවා මේ තරංකරුවන් 3 දෙනා අතුරින්. විදුෂිකා ප්‍රනාන්දු, ඔබ මහිතන සුළු සොරේ හිමෙහිවීම හැර ඔබ මේ ගීතේ ජවය පවත්වා ගත්තා. ගීතේ ආකර්ෂණය තබා ගන්න ඔබ බොහෝ දුරට උත්සාහ කළා සහ සමත් වුණා පවා. මහිතන ඔබ තරඟකාරී ලෙස ගීතයට ප්‍රවේශ වුණා කියන එක. ඒත් සමගම කුෂාන් අනුපම ඔබ, ඒ වගේම නිරෝධා වැන් කියුලන්බර්ග් සහෝදරිය ඔබ, ඔබ දෙදෙනාම අද මේ වේදිකාව හැර යනවා. සිහිනේ සුවිශේෂී අධිරකට ඊයේ දිනේ ආවේ බලාපොරොත්තුවේ එළිදල්වමින්. ඇගේ හඬ ඉහළ තරඟකාරී මට්ටමක රැඳී තිබුණා. ඔබ මේ ගීතයත් එක්ක ඔබගේ හැසිරීම ගීතයට තවත් අර්ථයක් ලබා දෙනවා. ගීතේ පටන් ගන්න ඉතාම සෞම්‍ය හඬකින්. නමුත් ගීතයේ මැදදී ඔබ හඬ ඉහළට ගන්න. රඟ දැක්වීමේ කලාවේ නැත්නම් පර්ෆෝමින් ආර්ට් කියන එකත් යම් තාක් දුරකට හදාරනවා හෝ හදාරලා තියෙනවා කියන එක හොඳටම පැහැදිලි වෙනවා. අලුත් තරඟ වටේ උත්සන්න වූ තරඟකාරීත්වයට හොඳ ගී පිළිතුරක් දෙන්නට ඇයට නොහැකි වී තිබෙනවා.
සඳයි තාරකාවයි ඉරයි නිල්වලවයි. සිහිනයක් වෙනුවෙන් යෞවනයෙක් දරන්නේ මොන තරම් වෑයමක්ද? අම්මටින් මත වැඩි කර දුන්නා. අනූපම දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 9 තරඟේ ආ ගමන් මග දුටු ඔබ ඒ සිහින වෑයමට සාක්ෂි දරනවා නිසැකයි. මරු තේමයි අද දවස. නරම් පිටිවැල්ලේ මද තියවැල්ලොන් චෙල්ලේ කොණ්ඩේ කඩන් අඳට අනන් සින්දු කියන්නේ සුබ පතනවා. මේ ස්ටයිල් එකට මම කැමතියි. සුන්දරියේ ගෝමරියේ ඔබ නැතින් කතා කළ හැටි මට මතක තියේ. අවසන් තරඟකරුවන් 24 අතරට නොගියත් ඔහු ඉදිරිපත් කළ හඬ ආර යෞවනයෙකුට අගනා අනන්‍යතාවයක්. සහ අනූපම අවම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන අද දිනේ ඉවත් වෙනවා. හොඳ මිතුරු ගී ඇසුරක් ඔවුන් දෙදෙනාට මේ වේදිකාවේ ලැබුණාට කිසිම සැකයක් නැහැ. ඒ මිතුරන්ගේ ආශිර්වාදයේ වගේම දෙරණ ඩ්‍රීම් ස්ටාර් සුබ පැතුම්ද ඔවුන් දෙදෙනාට හිමිවනවා.